කෙබාර සෝයක සෙල්ලං කරේ මහිලාගේ බෑන්ඩ් එක ඉතින් මහිලාගේ බෑන්ඩ් එකට හොඳ ඉල්ලුමක් තිබ්බා ඒ කියන්නේ සංවර්ධන කමිටුවේ නිලධාරීන් බලාපොරොත්තු වුණටත් වැඩිය මහිලයි සෝයක හරියටම කළා ඉතින් මේ සෝයකෙන් හොඳ ආදායමකුත් ලැබුණා එනිසා ඉතින් සංවර්ධන කමිටුව අය මහිලාගේ බෑන්ඩ් එකට වැඩිපුර ගෙව්වා කොහමරි ඉතින් මේ වැඩේ ලස්සනටම මහිලට කරන්න පුළුවන් වුණා එනිසා තමයි මේ පාර සංවර්ධන කමිටුවෙන් මේ වගේ දෙයක් කරමු කියලා යෝජනාවක් ගේන්නේ මොකද ගීපාර වැඩේ හරියටම කෙරුණා ඒ වගේම සමිතියට ගොඩක් ලාභත් තිබ්බා අපි කිව්වා වගේම වැඩිපුර බෑන්ඩ් එකටත් ගෙව්වා ඉතින් මේ ලාභෙන් ගමේ වැඩි දියුණු කටයුතු කරන්න සංවර්ධන කමිටුවෙන් බලාපොරොත්තු වෙනවා ඒකයි මේකත් ඉතින් සාර්ථකව කරමු කියලා එතනින් යෝජනා කළේ හැබැයි ඉතින් මහිලගේ බෑන්ඩ් එකට ලැබෙන මේ වැඩේ නැති කරන්න නයිනගේ බෑන්ඩ් එකේ සෙට් එකත් ඇවිල්ලා ඉන්නවා ඉතින් මේ පාරත් අයිම සැරයක් ප්‍රශ්නයක් ඇති කරගන්න තමයි මේ හදන්නේ ඒ කියන්නේ කී එපිසෝඩ් එකේදී උගලු දකින්න ඇති සමිතියේ කෝලාහලයක් යන්න හදනවා මොකද නයිනේ ප්‍රතික්ෂේප කරන හින්දා මහිලගේ බෑන්ඩ් එක ඉතින් සමිතියේ සභාපති වෙන මහේ ඉදිරි එපිසෝඩ් එකේදී තීරණයක් දෙනවා ඉතින් අපි බලමු මහේගේ තීරණය මොකක්ද ඒ වගේම අවසානයේට මොන වගේ දෙයක් කරන්න අවශ්‍යයිද මහේලගේ බෑන්ඩ් එකට ඇත්තටම මේ සෝ එක ගන්න පුළුවන් වේවිද එහෙමත් නැත්නම් ඉතින් නයිනගේ බෑන්ඩ් එකට මේ සෝ එක ආවිද ඉතින් මේ හැම දෙයක්ම අපි අද වීඩියෝවෙන් කියනවා එනිසා වීඩියෝ අවසන් වෙනතුරු රැඳෙන්න ඒ වගේම අපේ නාලිකාවට ඔබ තවමත් අලුත් නම් අපි subscribe කරන්න දිනපතාම මේ වගේ වීඩියෝ බැලීම සඳහා එහා පැත්තේ bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ වෙද්දි සංවර්ධන කමිටුවේ සභාපති ඉන්නේ මහේ. එනිසා මේ සෝයක මහිලට උඩින්ම ගන්න පුළුවන්. පොළා මහිට කියන්නේත් එහෙම තමයි. මොකද ගිය පාරත් අපි මේ සෝයක ලස්සනට කරපු හින්දා අපිම මේ සෝයක අරගෙන කරමු. ඒකේ ලාභය තියෙන අනිවාර්යෙන්ම සංවර්ධන කමිටුවේ වැඩවලට යොදවමු. මහිගේ බෑන්ඩ් එකේ හැම දිනාගේම බලාපොරොත්තුව ඒක තමයි. හැබැයි ඉතින් නයිනා නම් එහෙම නැහැ. මෙන් හදන්නේ තින් මේ සෝයකින් බෑන්ඩ් එකට හොඳ ගානක් කඩා ගන්න. මොකද ගිය පාරත් මේ සෝයක හරියටම කරපු බව ගමේ කතා වෙනවා. ඒ නිසා නයිනාලා මේ පාර හදන්නේ ගමේ නම්බර් 1 බෑන්ඩ් එක වෙන්න. හැබැයි ඉතින් නයිනාට හිතින් තමයි එහෙම වෙන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් ඉතින් මහිලා ගම ඇතරලා ගියොත් තමයි එහෙම නොවුනොත් හැබැයි කවදාවත්ම නයිනගේ බෑන්ඩ් එකට නම්බර් 1 වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙදාපාර සොයක නයිනගේ බෑන්ඩ් එකට ඇයිද මහිලගේ බෑන්ඩ් එකට ඇයිද? ඉතින් අපි හිතනවා මේ පාරත් මහිලගේ බෑන්ඩ් එකට මේ සොයක එවි කියලා. මොකද බොහෝ වෙලාවට බෑන්ඩ් එක තෝරන්න ඡන්දයකට යන්න සිද්ධ වෙවි. එහෙම වුණොත් ඉතින් කොහොමත් මහිලා තමයි ඉන්නේ. ඉතින් අපි බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා.